සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා. වදින දිනයෝගේ ප්‍රශ්නය කර්මස්ථාන මේ පහදා දෙන්න කියලා මේ එක ඉල්ලීමක් කරනවා. කර්මස්ථාන කියනකොට මේ කාරණා දෙකක් තියෙනවා. කර්ම ස්ථාන කර්මස්ථාන. කර්ම අස්ථාන කර්මස්ථාන. කර්ම ස්ථාන කර්මස්ථාන. මා දෙකක් කර්මස්ථාන කර්මස්ථාන කියන මයන් හිමින් කියවුණා. ඒක කර්මයේ ස්ථානයක් කියන එකේ. කර්ම ස්ථාන කර්මස්ථාන එක. කර්ම අස්ථාන කර්මස්ථාන තව එක. නැ බුදුරජාණන් වහන්සේ වැඩන්න ගිය කර්ම අස්ථානය. කර්ම ස්ථානයක් කරගන්න ගියාම ලෝකෙ. කර්ම අස්ථාන කරලා දැම්ම ලෝකෙ ඉදර. දැන් කර්මස්ථාන කර්මස්ථාන කියන එක දන්නේ නැහැ මොකද්ද කියේ. කර්ම කරන්නේ මොනවද? කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කර කර අවිද්‍යාපත්‍ය සංකාර කරන එක ස්ථානයක් කරගත්තාම කර්ම ස්ථාන. කර්ම ස්ථාන කරගත්තට පස්සේ ලෝකෙ දැනිසරනවා. ඔය අවිද්‍යාවත්තේ අශේෂ විරාගින්ද සංකාර නිරෝධ කරගම කර්ම අස්ථාන පටන් ගන්නවා. කර්ම ස්ථාන අස්ථාන කියන්නේ කර්මයේ ගෙවහරනේ බැලු. අන්න ඒක විතරක් නැහැ කරන්නේ කර්ම අස්ථාන කරා. අස්ථාන කරගම කර්ම වල පීඩන්නේ නැහැ. ඊළඟ කර්ම කරන්නේ කරන්නේ මොකද කරන්නේ? අපි පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනිඤ්ඤාපි සංකාර වතු කරගෙන කර්ම ස්ථාන කර කර යනවා. බුදුරණන් වහන්සේලා කර්ම අස්ථානයක් බලන්න කියලා කියන්නේ. ඔය කර්ම නවත්තන තැනක් බලාගෙන ඒකට හේතුවක් බලන්න. අවිද්‍යාව දුරු කරපුවාම කර්ම අස්ථාන වෙනවා. අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ. යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ. ඔය දෙකම කරන්නේ ඒකයි. කර්ම අස්ථාන කරනවා. අත්ථගත කරනවා කියලා කියන්නේ අස්ථානගත කරනවා කියලා කියන්නේ ඒකෙන් ඉක්ම යනවා. මේ කර්මයන්ගෙන් ඉක්ම යන්න වැඩ කරගන්න ඕනේ. ඒ කර්මයන්ගෙන් කියන්නේ බැරි මොකද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා රෝගේ වටිනවා. කර්ම වටිනවා. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම හරියට වටිනවා. මොකද? ආස්වාද විඳින්නේ. ඉතින් ඒ නිසා කාය විහෙතෝනවා, මනස විහෙතෝනවා, ඉතින් ඔක්කොම වචන විහෙතෝනවා, විහෙතමි උසාහි වීර්යය දරමි කටයුතු කරමි කර්මයන්ට ස්ථාන හොයනවා. ඕක අනිත් පැත්තට ගත්තාම කර්ම අස්ථාන වෙනවා. ඉතින් කර්ම අස්ථාන වල ගහ නිවන් දකින්න. ඉතින් ඔකයි කෙටියෙන් වදනේ තියෙන්නේ. කර්ම අස්ථාන කියන එක ගෙවි එක. ඉතින් කර්මයක් ස්ථාන කරන එකයි අස්ථාන කරන එකයි දකින්න ඕනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියෝ කර්මයේ ස්ථානයක් හදනවා. ඒකත් කර්ම අස්ථාන කියලා කියනවා. අවිද්‍යාව යත්තේ අශේෂ විරාගින්ද සංඛා නිරෝධව කරගෙන යනවනම් කර්ම අත්හාන කරනවා. ස්ථානයක් දෙන්නේ නැහැ ඒකට. අත්හාන කරගෙන ගියාම නිවන් දකින්න. සංඛාර නිරෝධන විඥාන වල අත්හාන වෙනවා. ඒ විඥාන වල ස්ථාන නැහැ අත්හාන වුණා. විඥාන පත්‍ය නාම රූපක් කියලා විඥාන පත්‍ය වෙනු නාම රූප වල ස්ථානයක් වුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධව නම් අත්හාන වුණා. මේ කියන්නේ කර්ම අත්හානහම සසර ගමන ඉවරයි. අන්නේකට යමක් කළ යුතුද? ඒවට කියනවා කර්මස්ථාන. මේ කර්මස්ථානය බලන්න කිව්වේ ඔබ. මේ කර්මස්ථානය කිල්ලනවා කියලා හාමුදුරන් කියලා හරියන්නේ නැවක. එන්න කවුරු හරි කර්මස්ථාන ආචාර්යාර කියලා. ඊයගින් කියලා ඉල්ලනවා. මේ කර්ම අත්හාන කරන හැටි කියා දෙනවා චක්‍රේ. මෙන්න කර්ම වලට හේතු. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර වෙනවාම කර්ම ස්ථාන වෙනවා. අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධෝ තේරුම් ගත්තාම කර්ම අස්ථාන කරන හැටි දැනගන්න. මේ සංඛාර පත්‍ය විඥානන කර්මයේ ස්ථාන කරගත්තා විඥාන හටගින්. සංඛාර නිරෝධ විඥාන සංඛාර නිරෝධ විඥාන නිරෝධ වුණාම කර්ම අස්ථාන කළා විඥාන අස්ථාන කළා. ඔය දේ නාම රූප අස්ථාන වෙන්න ඕන. සලආයතන අස්ථාන වෙන්න ඕන. ඊතර ස්ථාන වුණා තමයි පැවැත්ම. මේ ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව අත්තාන නම් ජාති තත්තාන ස්ථානයක් නැහැ ඒකවල ජාති ස්ථාන වල පැතුනොත් ජරා මරණ ශෝක පරිද දුක දෝමන සුඛයස ඔක්කොම එනවා. අත්තාන කරපුවාම ජරා මරණ ශෝක පරිද දුක දෝමන සුඛයස නිරුද්ධයන් ඒක ඔක්කොම කෙලවර වෙනවා. අන්න කර්ම අත්තාන කියන එකයි කොරන්න කිව්වේ. මේ කර්ම අත්තාන කියලා කියන්නේ පදයක් කරන්නේ කියන එක නෙවෙයි.
අර්ථවත්ව වටහා ගන්නවා ලෝකේ අසාරත්වේ, නිවන සාරත්වේ. යමකී යමකින් ලෝකේ අසාරයි කියලා නිවන සාරයි කියලා වැටහෙනවනම් කර්ම අස්ථාන වෙන්න පටන් ගන්නවා. ඒක දිනන කර්ම අස්ථාන. යම් තලමක් වැළඳුනා නම් ඒ ගන්න ලෝකේ අසාරයිනි කියලා අත්හැරෙන වෙලෙ මිදී යනවා. ඒකයි දකින්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.